බන් සබදැසනක් දවස ප්‍රධම පෘත්ති විකාශයයි ආනම වන්නේ ම දේශ නිටම ැදර ප්‍රථමෙන් උදේසන පවත්සේරස්ථල වැට්සිියට දොළහක් දක්වා එහලට ගැසට නිවේදනය නිකුත්වෙයි. බදු කට්ටි පනින දේශපාලලක්ඥන් හා ව්‍යාපාරිකින්ගේ චෞර වලල්ල ගැන දේශ ආදායම් කොමසාරි ස්වරුන් හෙළිකරයි. ඒවා නැති බදුමුදල රුපියල් බිලියන නවසීයකට වැඩි. ජනපතිත් නීතියට යටටත් කළ යුතු සටන්න ඇරම්ඹිය යුතුයි අද ටෙලිවකීෙන්. චනාධිපතිවරයාගේ බලතල පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු කොමිසන් සබහ පිහිටවිය යුතුයි මන්ත්‍රයේ අනුරයාපාකයයි. පරාජයමතිකාම්ගත් තොත් පක්ෂයේ තනතුරවලින් ඉවතට මෛත්‍රයේ දැඩී තීරණයක. ඇසන ප්‍ර තු ලින් ප්‍රම ධනය දේශ පත්තිවෙහ. වර්මාන දේශපානල ස හර්ති තත්වයට අ වශ්‍ය විසදුම් ක්‍ර මාර්ගය තුළ ෝජනාවලයක් ඒ ජනදිපති ගොහාබේ රාජ පක්ෂ හර ීතිබෙනවා. ඒ ජාතික ප්‍රතිපත්ති උදෙසා වූ ෘතියවේදීගේ එක මුතුව විසින්. ඊට අර්ගලයටට සම්ඳධ වෘතියවේදීින් සහ තවත් තරුණ කණඩායාමක්ත ඇතුළත්. ජාතික ප්‍රතිපත්තියක් උදෙසාභූ ෘර්තිය වේදීන්ගේ එක මුතු සහ අගලිට සම්දධ ෘතිය වේදන්නනතුළ පිරිසක් වත් දශපාල හ ර්ිකතත්තුව විසුම් ගතතු ක්‍රයාමාර්ගඇතුළත් සංශිපත යෝජන වලයක් ජනදපති ගට රජ පක්ෂ හරදීතිබෙනවා අද පැවරවේ කොළඹ කොට ජනදපතිමන්ද ේීති මයෝජන වලිය බහරදීම සිදුදබුණ පතින දේශපාල සමාජීය සහ ආර්තිකරර්බදයටට කෙටි මද්‍යෙ සහ දිගුකාලිනව ගතයතු ක්‍රියමාර්ග සහ ජනතාහිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කරගනීම සම්න්ධින්. මෙේහිදීසා කච්චාවට ලක්පුන ෝලිකරුණු කොලක් සහිත රිපත් කරනු ෝජනාවල අධ්‍යන කිරමීම නතුරුව එදිරිදින කිහි පැඇතුළත ිලඟසාකච්චෝ පැවැත්වීමට මෙහිදියක්ංගතාව පල වන සියල අත්‍යංශවෙ නික්්ි ලක්යක් සහිත සංවර්ධන වැඩපිලවෙලක් වාර්ෂිකව ලබදීමක් එමයිලක් යන් හි ප්‍රගතිය ත්‍රයි සිකව විමර්ශනයට පියවරගතයතු බවත් ෘතිය ේද මෙහිද පෙන් බ දුන්න වසරවසාන ලක් සපුරාගනීමට අපහසත් වන ආත්‍යවරන් සහ නිල හරි නමතනතුරල නිවත්කිීම වශ්ාව මයෝජනාවට ඇතුලක් වීතිබෙනවා. මෙහි සාධනිය සැලසුම් ක්‍රියත්ම කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට තම සූදානම් බව ජනොධපතිවරයා ප්‍රකාශ කරතිබෙනවා. වත්නන් රජයේ නව බද සංශෝධනයට අනුව වැඩ්බද සයට දොලදක්වා වැඩිකිීමට අදාල ගැසට් නිවේදනය යෙදිර ප්‍රකාශවයට පත් කරති බෙනවා. එය අනුව මෙෙට වෙෙලඳ පපොලේ සියලු බහන් හසේවා මිල ඒට සමානු පාතිකව ඉහලයනු ඇති. වැඩ්බදු සහන ලබාදම හේතුවෙන් රජයට රුපියල් බිලියන හයිසිියක රාජ්‍ය ආදායමක් අහිමියන මෙහේතුවෙන් අහිමිය වූ රාජාආදායම යාලි නගාසිටිම වෙනුවෙන් වැඩ්බදු සහන ලබාදීමට පෙර පැවති තත්වයට වැඩ්බදු සංශෝධනය කිරීමට ආග්‍රාමාතය රනිල් වික්‍රම සිංහ කැබිනට් මන්ඩලට යෝජනාවක් ඉදිරිපත් කලා එය නුව බදුුවර්ග කීපයක් සංශෝධනයට ලක්ව තිබෙනවා එකතු කළගේ මත බදු හවත් වැඩ් බදු සියයට අටේ සිට සියට දොල්හ දක්වා වැඩිකරමින් අති විශේෂ ගැසර නිවදනයක් නිකුත් කරතිබෙනවා මෙ අතර දුලි සදේශ බද්ධ සියයට පහල්වක් දක්වා වැඩිකිරීමට යෝජන වී ඇති බවයි. අක්‍රමාත්‍ය කාර්යාලය ය නිවැදන කළේ මෙලෙස වැඩ් බදු ඉහළදමීමත් සමග වක්්‍ර බදු සහ වෙළඳ බදු හර හා අගගේ එකතු කිරිම හම් යේ බණ්ඩ හා සේවා රැසක मिलල ඉහයාමක් සිදුවනවා මෙහමේ වෙළඳ පොල ඇති ල් ඇටේ සිට සියලුම සේවා හා බා්ඩ मिलල ඉහලයනු ඇති. කෙසේ වෙත් නව බදු ඉහළදමීම හර හා රජය විසින් අපේක්ෂිත ආදාම රුපියල් බිියන නමසියකට අසන්නයි මෙම මුදල බදදුගෙමීම පැ රි දේ . ින් ඉහල පෙළේ ව්‍යාපාරයකයන්ගෙන් අයව යුතු බදු ලබා ගැනීම හර හා ඉපය හැකි බවයි දේශය ආදායම් දෙපර්ථමේතුවේ කොම සාරිස්වරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ මේ තාවකාලික පිළිය මේමත බදු සඟවන බදු නොගවෙන පුද්ගලයන්ගේ කරුණු තොත්ත්වයන් පිළිබඳ සලකා බලා නෑ බදු සංඟවා සිට බදු නොගෙවා බැදු පැහරහරිෙන අ්ඩායම් පිළිබඳෝ ත්‍රරිපාලන මේවතින් වැදගත්ව යුතු කළමනා කරන තිීන්දු අරන්නේ අදර ශ්‍රී ලංකාවේ බදු අනුකූලතාවේ සාමාන්‍යෙන් සියයට පනහටආඩයි. ඒ බදු අනකූලතාව සයට හැත්ත පහක් කෙරුවොත් කොපහොු ක්‍රමාණ බදු අයන හිත ඉවේෂන් කරන කණඩයිම බොහම ඉහලයි. දලදේශය නිස්පාධතයට සාපේක්ෂව බදු අයකිරීමේ ප්‍රතිචතය අ්ඩුම තරමින් ිංකදකටවත් ආයුතුයි. බදු නීතියේ තියෙන දැඩි ව්‍යාපූල තත්වය නිසා නීතිය පවිච්කල බදු මගහ නබිිය ගන්න නීතම ටය තුල යන බදු ක්මින් අයරත් මීට වඩ බදකන පුො ලටිහිතෙන මේ බදු පහරැරීමම් ඉහළම දේශපාලඥාගෙන ඉහෙලම ව්‍යාපාරික වලල්ල. ඔර තින චවර ල්ල ල්ල ොකක්ද කිරබගේ මේ චෞර වලල්ලේ බලපෑම බිඳල මේ ඉහල්ලම ව්‍යාපාරිකයන්ගේ සහ ඉහල්ල දේශපාලන බලපෑම් මොලින් කරන මේ බද මඟඩි වංචා අයි කෙරුවොත් මට වඩ මුදලලා දේශයන් පාර්මන්තුට උපේ ගණඩකපුලුව මන්ගතන් ඒ වගේ මතම රේගු දෙපාර්මේන්තු හ ුර ද පාර්මේන්ටත් අපේ පාර්ටු විසාාල බදු ගහැරීම් යනවා සම්බන්ධතා මත. මේක අයිකලොත් මේගේ බද ආන්න අවශ්‍ය වෙන්න නෑ මේ අතර ද හල ම සන්ද දේ. பால்ண வேதிக்காவேது மலேசாහஸ் பலவுண. නැවතවතාව කගමතිතුමා දැන් ඒ බදදු සහන අප හැරලා තිබෙනවා කැබිනෙට් එක යෝජනාවක්ගෙන මොකද මේ තිබෙන තත්වේ තුළ බඳදු පැනවීම තුළ මේ තිබ ආර්ික අර්බුදය තුළ බඳ පැවීම තුළ. අනිවාරයෙන්ම මේ අර්බුදධය තවත් උග්‍රවයි කියනෙ එක තමයි. අපිට පේන්න තියන්නේ මොකද මේ තීන්දු ආ්ඩුව ගන්නොට මේරටේ ආර්ථකර්බුදයක් තිබුණනෙන ඒ බදු අඩකරනකො ආර්ථිකර්ුදයක් තිබුණන. ඒකොට ඒහෙම නතිවෙලාාවක ගත්තාව තීන්දවා නැවත ආර්ධිකර්බු දෙයක් ඇතිවෙලා තින තත්ත්වයක් තුළ ක්‍රියක්ම කිරීමේදී තවතාව ජනතාවතර බර ටැවෙන්න පුළන්තත්වයක්ත්තිනවායි කියනක තමයි අපිට පේන තිේ ගෝටාාවේ රාජපක්ෂ ජනාාධපතිවරයාගේ ආ්ඩු ආපු ගමම්ම රුපියල් බිලියෙන අටසියක විතර බදු සහන තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලබාදීම හරහා රාජ්‍යාදායම අහින් බදු සහන ගජමිතුරන්ට දොල්පිදයෙනල් ලෙස ලබාදීම නිසා අයිම වෙච්ච රාජාදායම දැන් මහජනතාව එදාවෙේලා කනපොඩ ජනතාවගේ අකරගේෙනනිමසාහතමයි අගමැති අනිල් වික්‍රමස ම ක නල තියන අන ම අපිකිවේ රජ පක්ස රවලා රනිල්ලික්‍රම් සිංහ මහතා අගමැතුුණ පලියට ඒ නමේ ඇතැ තාව පලියට මගේ තන්න රට ඩ ගේ ල තු මට සල්ල පස් පරක්මැති යිදති ට කඩා වැටුන කලකකාවන්න වල මේ කඩා වැටීමට හේතුසාදකුණ කරුණුවටයතුමා යම් මකරවාගේ කිය අන්ඩෝනේ තුමාගේ තිසේ බඩවා දෙේකන්දේ තුමාාවගේලි වෙරල හම රට පිබිදී කියල මංගේ තන්න බදු පන සංසෝධනකිරීමේ අරමුණ ඇතිව මේ රටේ ජනතාපිට තවත් පරපටවන් ුසා කනයි පබරපතල බරත් ද පරිබෝක බදු කවද ත් වැඩිකිරීම යාම හර මිනිස්සු දැඩි පිඩාවකට පත්නෙන පුළුවන් පරිබෝකයන් පිට තවදුටත් බර බරපටවීමට යනවනක් ඒකරන එක වෙන්න පුළුවන්කමක් නෑ මේ මොහොතේ ට්‍රතිය තත්ව නුව අඳුරු වලාවක රිදිරේකාද ඉඳ හිට හෝ දක්නට ලැබෙනවා. අපේ රටේ විදධායක ජනාධිපති සිටින්නේ නියතියට ඉහලින් බවයි බැලූ බැල්මට පෙනෙන්න්නේ මේ විදාහයක ජනාධිපති ක්‍රමයල් අපේ රට හඳුන් බාදුු න්නේේ ච්‍යර්චය වර්ධන දිවංගත ජනාධිපති ඒක් දහස් නවසය හැත්ත අටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සයි එදා විදායක බලතල සහිත ජනාධිපතිට කරන්න බැරි වැඩ වූයේ එකක් පමණයි ඒ ගැහැනියක පිරිමියකු කිරීම සහ පිරිමියකු ගැහැනියක කිරීම පමණයි. ආණ්ඩු ක්‍රම ව්‍යස්ාවේති ස්තුන ඊහි මෙසී සඳහන් වනවා යුද්ධ ප්‍රකාශකිරීමට හෝ සාමේ ප්‍රකාශකිරීමට ජන්නපතිට බලය ඇති බව. එසේම තිස්හතර එකට අනුව ශ්‍රී ලංකා ජනරජයේ කවර වූහෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූහෝ වර්ධකරුවයකුට සම්පූර්ණ සමාවක්හෝ නීර්ත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක්හෝ දීමට එහිම ආ කොටසට අනුව නියම කරන ලද යම් දණ්ඩුවක් ක්‍රාත්මක කිරීම කාලසීමාවක් නොමැතිවහෝ සුදුසියයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිවහෝ කල් තැබීමට. ඒ වර්ධකරුට නියම කරන ලද දන්ඩුවමක් වෙනුවට ලිහිල් දණ්ඩුවමක් නියමකිරීමට හෝ? එහම ඇ කොටසේ දැක් වෙනවා නියම කරනලද දණඩුවමක් මුල්ලුමනින්ම නිිශ්ප්‍රභකිරීමට හෝ ඉන් කොටසකං අඩුකිරීමටද එකී වර්ධකරු කළ වර්ද හේතුකටගෙන ඔහුගෙන් ජනරාජයට අයවිය යුත්තාාවූ යම් කිසි දන්ඩනයක්ං මුළුමනින්ම නිශ්ප්‍රභකිරීමට හෝ ඉන් කොටසක් අඩුකිරීමටද එකී වර්ධකරු කිරීම හේතුකටගෙන ඔහුට අයත් වස්තුවක් රාජ සන්තකවිය යුත්තේ නම් එසේ රජ ස න්තක වියයුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැනීමට හෝ ඒ වස්තුව රාජ සන්තක කිරීම මුළුමනින්ම අත්හිට වීමට මෙ අදි වශයෙන් පුද්දුම බලතල තමයි විද්හයක චනාධිපති කෙනුකට උර්ම වෙලා තියෙන්නේ ඊටත් වඩා භහනකයි තිස් පහේ එක ජනාධිපතිවරයා ලෙස දූරය දරන කවර වූ හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වෙලා හෝ නිලතත්වහිලා හෝ කරන ලද හෝ න නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්්‍ය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වගෙනයාම නොකළ යුත්තේය. එක පුදුම වගන්තයයක්හ. එකඇනේ යනාධිපතිවරයා පෞද්ගලිකතත්ත්වවෙලාහෝ නිලතත්වෙලා හෝ. කරනලදහෝ නොකරහරණලද මෙ කිසිවක් සම්බන්ධයෙන් අධිකරණයකදී නඩු පවරන්න බෑ කියලා. මේ සියලු බලතල ගැන කතා කරන්න ගියෝතුන් අද මුළු ටෙලිවැකියම ලියන්න වෙන්න ඒ ගැන. ඒ තරමටම අසීමමිත බලතල තමයි මේ ජනාධිපති විධායකට ලැබෙන්න්නේ. එක්දදාස්නසේ හැත්තාටේ ජාර් චයවර්ධන මේසා විශාල අධධික බලතල සහිත ඒ කාධිපති ජනාධිපති විදධායික ක්‍රමයක් හැදුවම තමන්ව අධිකරණයට ගේන්න බැරිවන ලෙසයි. එදා කිව්වේ නම් රට සීග්‍ර ලෙස සංවර්ධනය කරන්න බලය අවශ්‍යයි කියලයි.ඒ . ලේ තමයි විදධහයික චනාධිපතික්‍රමීන්, තමන් ලබාගන්නි කියීල තමයි එදා ජයාර්ජෑවර්ධන ප්‍රකාශ කले. එහෙම කියපු ජයාර් ජයවර්ධන එදා හිටපු මන්තत्र්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලාස්වීමේ ලිපිපවා අරගෙන තියාගත්ත केලා ඉතාම ප්‍රසිද්ධ රහසාතු දැන් ජයාर ජෑයවර්ධන රනසිංහ ප්‍රේමදාස dB විජේතුග චන්්‍රකා බණඩාර්ණයක කුමார்ර්තුන්ග මහින්ද රාජපක්क्षෂ මෛත්‍රපාල සිරිසේෙන දැන් ගෝටாබේ රාජපක්ෂ කී දෙනෙකු විදායික ජනාධිපති දූර දර්ලා තියෙනවාද கூුවර මුලින් ජයා කියපු සග්‍ර සංවර්ධනය විधාयක ජනා පතික්‍රමයක්ත් එක්ක සිද්ධ වුණාද එහම අගිති මේ රට තියන්න ඕනේ අහල්ල පහල් රටවල්තිිකත් කුලියටාරගන්න පුළුවන් තැන කන නේද. අද පේන අනේ තියන තැන විදායක ජනාධිපති ලෙස ගෝටාබේ ගත්ත තීන්දු තීරණ ටිකම මද යිනේද දැන් සංවර්ධනය දෝර ගලනවානි මේ විදාායක චනාධිපතික්‍රමය අදත් තියන්න ඕන කියලා හිතන ටික දෙනිකු තාම ඉන්න එයාල තමයි හිටලර්ව හොයන්නේෙත් හිටලර්රෝ පතන්නේත් සමහරුන්ගේ හිතේ බෞද්ධහගම රකින්න ශ්‍රී ලංකා මාතා අරකින්න විධායයික ජනාධිප්‍රතික්‍රමය අත්්‍යවශ්‍යයි කියලා. ඒමනං ඉතින් ජාර්චෑයවර්ධන රාණ සිංහ ප්‍රේමදාසට දුන්නේ ඔය උත්තුරේ යුද්ධ්‍යයි දකුණේ තරුණ අරගලයයි දෙකම එක්කනි එක ද දෙකන පත්වන විලක්වක්නේ දා රන සිංහ ප්‍රේමදස ජනාධිපති අත්ත ගේ ඔහු එක්කොනක් නිවලා දැන්ම්ම. චන්ද්‍රකා ජනාධිපතිනයට ඊට පස්සේ බලය පැවරනවා. එතකොට යුද්ධය තිබුණ යුදධය චද්‍රකා ජනාධිපතිනීගේ අතට අත්ග්‍යිය ඉවරකර යුද්්‍යයක් න විදහය තිබන හ. හම විදායක ලතල ඇති වනි හිටියේ නේද අන්තිමට මහින්දරාජ පක්ෂ යුද්ධ්‍යාවසන් කලා නැක් මහින්දරජ පක්ෂ ජනාධපති විතරදත කොට විධහයික බලතල භාවිතය දැන හිටි ාවිත කළයා විතරද නැහැ හැමෝම මේ විධායක බලතල වලට ආදරේ පාවිච්චි කරලා තියෙනවා. දෙදස් පහේද දෙදස් දහයේද දෙදස් පහලවෙදී ඇත්තටම ජනවරම දුන්නෙම ජනවරම ගත්තෙම විධහයක ජනාධිපති ක්‍රමය නැති කරනවා කියලා. නමුත් චන්ද්‍රකකා බන්ඩාර්නනායක සේ. මහින්ද රාජපක්ෂත් විධායක බලතල්ල අහෝසි කරන්න පොරොන්දු වෙලා පොරොන්දු කඩලා තව තවත් ශක්තිමත් කරගත්තා එක් දහස්තමසේ අනු හතරෙ සිටම හැම මැතිවරණයකදිම ජනවරම ලැබුණෙම මේ විදාායක චනාධිපති ක්‍රමේ අහෝසි කරනවා කියලා දුන්න පොරොන්දු එෙක්කයි. ජයර්ජාාවර්ධනගේ මේ ඒ කාධිපති විධායක විියරුව පරත් දන්නයි කියලායි හැම දාම චන්දේල්වේ නමුත් මොකද කලි බලේටාපුුව මේක අමතක කරලා තව තව ක ක්ති මත් කරගත්තා දැන් ගෝටාබේට බලේ මදි කියලා විස්්ස ගෙනල්ල මොකද වුණේ විදහයික බලතල යොදාගෙන මේ රට සංවර්ධනය කළාද මේ රට සංවර්ධනය වනාාද රටේ ආරක්ෂාවට විධහයක බලතල ඕනෙ මයිකිව්වා. විදහයක බලතල තිබුණු මෛත්‍රගේ කකුල් ළඟමන පාස්කු බෝම්බේ පිපුරුවේ විදායක බලතල තිබුණු ගෝටාාවේ රජ පක්ෂයට පෙනනිි පෙනනිනේ ගාල් මෝදරට ගිහිල්ල ගැවේ. රටපුරා ගෙවල්ග නිගත්තේ ඇත්තටම ඉතිහාසේ පුරාම මේ විදායක ඒ වැඩියෙන්ම භාවිත වෙලාතියෙන්නේ ශ්‍රීදූෂිකින්ටයි, මිනිමරුවන්ටයි, රාජ්‍යදේපල කොල්ල කනායටයි රැකවරණය දීමටයි. ජයාර් ජයවර්ධන ගෝනවල හිටිය සංවිධහනත්මක අපරාධකාරය වනු ගෝනවල සුනිල්ව නිදහස් කරලා සමාවදුන්නා. මෛත්‍රපාල සිරිසේන ජ් ශ්‍රීීමමන්තට සමාවදුන්න වගේ. ඇමතිවරයකුගේ බිරිද ඒ ඇමතිවරයාගේම අනියම් බිරිියව පුලුස්සලා මැරවා. ඇගේ හම්ම මොනික. ඒ කාන්තාවට මහින්ද රාජපක්ෂ ජාතිිත ලෙ මවද නවා . ධිපතිවරුන් අපරාධකරුවන්ට සමාවදීම තුළ ඇත්තෙම මානුශීය අනුකම්පහසාහගත කතාහෙම නෙමේ හුදෙක්ම දේශපාලන සම්බධතායි. එක්කෝ අතයට අති විශාල මුදල් ගණ දෙනුයි. ජනාධිපතිකේ විදායක බලතලවලට අනුව තෝරාගත් සිරකරුවන්ට පමණමයි සමාවදීමට මේ අයිතිය මේතාක් භාවිත කල්ලා තියෙන්නේ ඇත්තමකි වෝ සමස්ත අධිකරන පද්ධතියටම මේ චානාධිපතිවරයා සතු විදාායක බලතල භියෝගයක් රට ජන. ත අාවගේ සමානයිකයෙන් අයිතිවාසිකම්බලට අභියෝගයක්. අධිකරණයකදී යම් අයකු වැර්දිිකරුවන ක්‍රමයක් තිබෙනවා නීති තාර්ක විතර්ක මැද්දේ. යම් අයකුට දඩුවමක් ලැබුන් හම ඒ පිළිබඳව අභ්‍යායචනා කිරීමටත් අවස්ථා දෙක් ලැබෙනවා. විශේෂන් ෆුල් බෙන්ං්චකදදි. විිනිශ්කාරවරුන් හොත්දෙනෙකු එකතු වෙලයි නඩුවවිමසන්නේ. දඩුවම තීන්දු කරන්නේ. යම් අයෙකු එහෙම වර්ධකරුවයෙකු වනාට පසුවවත්න් රට ජන ි පි න්න . පෑන් පාරින් සමාව දෙන්න නිදහස් කරන්න ඇත්තටම අපට නම් පේන්නේ ඒක අධිකරන පද්ධතියටම අභියෝගයක් කියලයි. කෙසේ නමුත් ජනාධිපති ගෝටාභේ රාජ පක්ෂ දුමින්ද සිල්වටදුන් සමාව අත්හිටඋන ලෙස ශ්‍රෂ්ඨාධිකරණය අතුරුත්තහනම් නියෝගයක් නිකුත් කලාා මේ අපේ රටේ අඳුරු වලාවක රිදි රේකාවක් විය හැකි බවයි ජනතාාවවි ශස්වාසේ කෙසේ නමුත් විසියකෙන් හෝ මොකෙන් හරි ජනාධිපති නීතියට උඩින් ඉන්න බැහැ කියන එක තේරුම් ගත යුතුයි පිළිගත යුතුයි. රටේ නීතියට උඩින් කපුටන්ට පියාම්බන්්ඩ ඉඩඇත්නම් දැන්වත් සබුද්ධි, ශිෂ්ඨ සම්පන්න සමාජක්‍රමයක් සඳහා ඒ හිටස වහන්න ඕනි. සිවිල් පුරොසි බලයේ ශක්තිමත් කළ යුතුයි. ජනාධිපතිද නීතියට යටත්විය යුතුමයි. එවන් රටක් වෙනුවෙන් නිවැරදි සටනක් ආරම්භ කිරීමට නීතිකඥ ප්‍රජාවසේම සිවිල් පුරුවසි බලයද දැන් එක තැනකට ගත යුතු වෙනවා. මේ ඒ සඳහා හොඳම කාලය බවයි අපේ විශ්වාසය ජනාතිපතිවරයා අමාතිතුූර හ යතන බලතල ැීම කිසිසෙත් සුදුසුපියාවක් නොබන බව රජ්‍ය මුල් පිළිබඳ කාරක සභාවය සභාතය පාර්ලිමිතු බන්ත්‍රී අනුර ප්‍රදශන යා මතා පසනවා. වර්තමානයේ ජනාධිපතිවරයා සතුව පවතින බලතල අධීක්ෂණය කිරීමට කොමිෂන් සභ ස්ථාපි කළ යුතු බවද ඔහු ප්‍රකාශ්ව කලා. ඒ සියතටීවේ විකාශය වූ සුලිය දේශපාන පරිසරහන්ට එෙක්වමේ දැන් ඔබ ස්වාධීන වෙන තැනට එන්නට තරම් ඔබ පරරිණත දේශපාලච්චයකුත් වෙලා කියනදේ පෝඩක්වත් ඇහුවෙන දනා මමහිතන්නන්නේ ඒ කණ්ඩායම ඇතුලේගැන රජයේ සාකච්ඡාවක් සදා ඉඩක් තිබුන්නේ කීපදනෙක් අතේ තමා බලය තිබුණේ කීපදනයි බලය උපරම ලෙස පවිච්චි කරවා ඒවාගේ මේ බලය පාවිච්චිකරපුවායට ඥානය තිබුණ කෙලත්තුවන් හිතන්න ඒනිසාිට තේරුණා මේයන්නන්නේ බොහොම භයානක ගමනක් කියන්න. අධ්‍යානයින් සමඟ වැඩකිරීමට ප්‍රීතික්ක තිවුණන්නේ. අවංක ඇතති කියන්න තොමද මේවාගේ සංකීන්න්න ප්‍රශ් සාචා කරන තල ඔහගේ මොලේ ෝර්ල්ල තිබුණන්නෑක මට තරුණ.ත්ම ආ්ඩුව දිහගත්තම ජාතිපතිවරයා අගමැතිවරයා ඊට පසේ බැසිල් රජක්ෂමහත්ත්‍ය ආගමනය වෙනවා මේ සියල්ු දෙන එක පවුල්ලක එක ක්ඩායම. ඔබ කියන්නේ දැන් මේ කහිපදනා විතරයිද මේ තීන්දු තීරණ අරගන්නන්නේ ඇත්තටම. ට පාලෙ කල කවුද කෞද මේ තීන් ීරන ඩි වශයෙන් ත්ත. තීන්දු තීරණ ගත්ත කවද කියන්නත් අපි අන්තිමට දැගෙන තියෙන තීන්දු විතර අරගෙන තිබුණ මේක ඇත්තකතාගෙරුවත් පින්නේ පවුලක් විසින් පාලනය කිරීම කියන කාරණාවේ අවසන් නිමේනමඉ පාලිමේන්තුයක් පස්සනි පේලේ කටත් පේන්දිිකකඒක් ගෙඩි පහක්විත රාගේ අපි කියල තිබුණ මට තේරුණ ගොල්ලෙ පහ තියෙනකොටත් කල් හරි සන්තෝසවුණනාගේලකෙන අප හ ඉන්න ැෑ. බ ශවාස කරන්න ඕන සමහර වෙලාවට අපි සමග සාකච්ඡාකිරීම පවත් අලුත් න්තතිවරන්ට තහනගලද. දැන් අද අලුතෙන් අගමැතිවරෙක් පත් වෙලයින්න අලුතෙන් ඇමති මන්නලයා. ඔබ හිතෙනන අද එදා සහ අදාතර ලොකු වෙන සක්තිේ නවා තාමත් අපිට පේනොවා අමතිමන්නලය පත්කිරීමදී වගේම විශෂේබෙදීමෙන් මහර අසාමානතා මට පේ මට මතකයි ලංකාවේ හොඳම අදැකීම තියන්නේ පලවෙනි විදාාගක ජනාජිපතර යටතන එක්දන්නමසේ හත්තටේ ජයාජාවවදට පංගේ තන්න ඔහු කිසිම ඇමතිකව භාගත්තන රාරක්ෂකැමතු හයටට තිබුණ කියලා මට මතකයි. අනික්කමාත්‍යයන් සෝ සියල්ලම් පැවර ති මහිතන්නේ රටේ ආයකෙකුට තනතුර අශ්‍ය වෙන්නේ. හෝ තමන් තාගැනීම අවශ්‍ය වෙන්නේ නෑ හුට පුලුවන් වෙන්න ඕනෑ ඒ අනික්කයිලවක් කරවන්න. ශෂයපතයාය නමත්‍යංශවල නම් කලා ගැසට කලා. එඒහි සහන්න්නන අවදමාව කිය කානට හත් පත්සිම වෙනස්කාරම එක මතිවරට හකට වැඩ අග්‍රමාත්‍යවරයායට පනහකට වැඩි ආයතන එකම කිය. පරට තාමතියනව මේ මතයක් මම සියල්ලම තබාගත තුනත්තම් අපිසිියල්ලම තාගත ද අනික්කායික කිිවක් නොකල ඒතුයි කිය ර්ගයත්ති නව. ජනතිපතිපරයා හෝ වෙන්න පුළුව. ඇමතිවරු වෙන්න පුුවන් මේ නිලතල දරනය මේ ගන්න වැරදි තීරණවලට. අධිකරුණයකට අරගෙන ගහිල්ලා. ට නති උපරම දඩුවම් ලබාදන්න පුළුවන්මටමකට මේ නීතිහදන්න බැරිද නීතිෙන ලංකාව නීති ක්‍රියම වඩට විසිය ගැන ොක්ද දතුමගේද අපිකිවේ ධනමයේ අඩුගගත්තා සංශෝධනය ලංකාව ටෙස්ටඩ්ඩකන්න එන්සයි ඒ එක අත්‍යවශ්‍ය කොටස් ගන්න කියෙනම අපි කිවේ. විශේෂයම මේරට ජනාධිපත්තුමා සතු ඌර්ණ බලතල යම්සි අධීක්ෂණයට ලක්කරන ස්වාධයන කොමිෂන් සබා පත් කරන්න. විවස්ථාදායක සබාවක් පත් කරන්න. ධම කාක සබභේ තීරනවලට පටහැනිව රජ්‍ය අතදුහර හරගන්න නිදහස් පක්ෂ මත්‍රවරුන්ගේ සියලු නතල ඉවත්කිීමට කටයුතු කරන බ එ පක්ෂයේ සභහපති හිටවිිචනාධිපති මෛත්‍ර පාල සේර සේන පපසනවා. කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමර වීර පවසන්නේ එල්ලෙස පක්ෂය තනතුර වලින් ඉවත්කිරීමට හිතුමනාපට කිසිවවෙකටත් නොහැකි බයි. වත්මන් ජනාතිපතිවයාට සහ ஆண்டுුවට සහ பலළ ින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සසාමාජකින් දෙදනෙකු පசුගේද අමා්‍යදුරரை බාරගත්තා. එලස அමාத்திදුර භහරගත්තதே නිவாල් சிරිපால் දෙසිල් வாසහ மහිந்து அමரவீரைாய். ஆண்டு ව ෙසිදු අමා්‍යදුරයක් භාර නොගන්න බාව හිටපු ජනාතිපති මෛත්‍රපාල සිරිසන ්‍රකාශ කරති ූ ප සුිමகைයි මோன் ෙස අමාத்திதுදුර භාර දිනතිබුණ. මේ සම්බද ශ්‍රීලංකා නිදහපක්ෂ මத்தி කාරක සභාව ீට පෙරසිය දැடிි විரோෝධය පළ කර සිටිය. මත්த்திම කාරක සභාවவே අனுමැතිකින් தொட අමති ර හරගත් නිදහ පක්ෂ සමාජචකින් තෙරහිව වෙන ක්‍රාමාර්ගන්න බවයි නිදහ පක්ෂ සබහපති හිටපු ජනාතිපති මෛත්‍රපාල සිරිසන පසුකතා ප්‍රකාශ කර ට. මෙය අතර නිදහස්පක්ෂ සසාමාජකීන් අමාත්‍යදුර භාර ගැනීම සම්බන්ධය, අද නිදහස් පපක්ෂ යලත්මා ෙරිවේදනයක් නිකුත් කරතිබුණ. එම නිවේදනය උපතාාගැනින්. ශ්‍රලකා නිදහස් පක්ෂ, අවසන් මධ්‍යමකාරක සභවේදී තීරණේ වූයේ පාලිමේන්තුව තුළ විපක්ෂ ැටබින් රජ්‍යය පොදු හජනතාව වෙන්වෙන් ගනුලබ යහප ීරන ස හ ම ක් ක් ලෙ හ. ක්වීමයි. අදාල එම තීරණයට පැහැනිව රජ්‍ය අමත්‍ය දුරයක්ක් ලබාගන්න යම්මන්ත්‍රීවරෙක නම් හ ශ්‍ර ලංකා නිදහස් පක්ෂ තුළ රන්නන සියලුවම තන්තුරවලින් ඉවත් කළේතු යි ම්‍යම කාර්ක සභවේ ඒක මතික ීනේ. . රජ අමත්‍ය තන්තුර ලබාගන්න ශ්‍ර ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රවරන්, පක්ෂ දරන සියලු තන්තුර වලින් ඉවත් කරේ. මත්‍රපාල සිරිසේන සබහපති ශ්‍රලංකා නිදහස් පක්ෂ, උපපුටා ගැනීමම් අවසන්. මෙතර අමාත්‍ය මහින්ද අමරවර අද ප්‍රකාශ කළ තනතුර වලින් ඉවත්කිීමට ක්‍රම ේදයක් ැති බ. එනි තීන්තුක් සබන්ඳය මෙත ක්ඩිල වශයෙන් දැනු දෙක්සි කර නැති බවයි. හමන්න මමකාර පැසන තීරයක් ගතුබ අපිදන්න මක් නිකුත් මක්්‍ය ර තියනවා හම තතු රොලන් අයින්කිීම හෝ එෙම දෙයක් කරන්නනම් ඒ කමේදයක්ය මගත්න ග හ දන්න. කෙේ වෙත් අමත්‍ය නිල් සිරිල් සිල්වා පසුගද නිදහස් පක්ෂ උත්වක ටෙක්වීම අනතුර මාත්‍ය දහස් පල්ලරම සඳහන්. ඒ රජය මත්‍ය දුර හරගත්තද ඊට පක්ෂයෙන් කකිේසින්තු ප්‍රශ්නයක් නොමැති බවයි සම්පූර සියවයක්ගීම එම පෝතත් සමගෙන් අප ඔබෙන් සගන්නව දේසන ප්‍රෘත්්ති විකාශවයෙන් යළි තමුවමු දවල් දලහට මධ්‍යහන පෘත්තය සමකෙන් ඔබට සවදායිදිනයහ. තා අලු වඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටන එක ලික්කර සත TV සබස්කරප් කරන්න. අලු ත්‍රීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සේනෝ කලික් කරන්න.